අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ සුදීර අලුත් ගෙදරවි සයන්ස් YouTube චැනලයට. ඉතින් වෙනස් වන ලෝකයට වෙනස් වන විද්‍යාවට අලුත් දෙයක් ඉදිරිපත් කරනවා මම ආදරණීය දොළ පුතාල වෙනුවෙන් විශේෂයෙන් 10 පලාවසල දොළ පුතාලට එදිනෙදා ඉගෙන ගන්න කටයුතු එදිනෙදා අත්දැකීම් කිරීම මෝර්නින් ටෙස්ට් සයන්ස් මෝර්නින් ටෙස්ට් වගේ අලුත්ම වැඩසටහන. ඉතින් මම සෑම දිනකම උදෑසන 4 කියන වෙලාවට මගෙත් එක්ක වැඩ කරන සියලු දරුවන්ව අවදි කරන්නට ඒ වගේම උදෑසන කුඩා ප්‍රශ්න පත්‍රයකට ලියන්නට ඔවුන් සූදානම් කරනවා. ජූලි 2 වෙනිදා ආරම්භ කරපු මේ වැඩසටහන අද උදෑසන වෙන විට මෝර්නින් ටෙස්ට් සයන්ස් මෝර්නින් ටෙස්ට් 35 වෙනි ප්‍රශ්න පත්‍රයේ දරුවතටපත් වෙලා තිනවා. ඉතින් මේ මං අතේ තියෙන්නේ ඒ දරුවන් විසින් එක්ප්‍රෙස් කරන ලද ප්‍රශ්න පත්‍ර. ඒ ප්‍රශ්න පත්‍ර ක්‍රම පිළිවෙලකට සකස් කරලා ඔවුන් කරගෙන යනවා මේ වෙනකොට. ඉතින් එහෙම පිළිවෙලකට දරුවෝ වැඩ කරනකොට ඇත්තටම අපිට ආසයි දෙනවා. ඉතින් මේක මම දිගින් දිගටම ක්‍රියාත්මක කරන වැඩසටහන. මේ වෙනකොට මේ ප්‍රශ්න පත්‍ර 25ක් අද දවසේ ඉදී වෙනකොට ඔවුන් අතපත් කරලා තිනවා. ඉතින් විශේෂයෙන් මම 11 වසර දරුවන්ගේ අධ්‍යයනය කරනවා. ඔවුන් මේ ප්‍රශ්න පත්‍රයේ කොයි වෙලාවකද කරේ ඔවුන් නැවත ඒ ප්‍රශ්න පත්‍රයේ මට ආපහු පිළිතුරු පත්‍ර ලබා දෙන්න නියමිතයි. නැත්නම් ඒ අද අදාළයේ ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කරනවා. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ රාත්‍රී 10ට තමයි දරුවන්ට උත්තර පත්‍ර ලැබෙන සලස්සන්නේ. ඒ රාත්‍රී 10ට ලැබෙන උත්තර පත්‍රයේ ඔවුන් ලබාගත් ලකුණු සඳහන් කරලා මගේ මට නැවත හමු වෙන අවස්ථාවේ මේක මට දෙන්නේ ඉතින් මම මේක නිරීක්ෂණ මට්ටමින් කරගෙන යනවා. ඉතින් මාත් එක්ක වැඩ කරන දරුවෝ වගේම ශ්‍රී ලංකාවේ දුවල පුතාලට මම ආරාධනය කරනවා මෙවැනි වැඩසටහන් තුලින් ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු ක්‍රමවේදයක් යටතේ පිළිවෙලකට කරගෙන යනවා නම් ඔබට පුළුවන් ඔබේ විභාග කටයුතු සාර්ථක කරගන්න. මේ දරුවෝ හදලා තියෙන මේ පොත සයන්ස් මෝර්නින් ටෙස්ට් පේපර් දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඒ වගේ මේවට පිළිතුරු සපයලද උත්තර පත්‍ර ඒ සියල්ලම එකතු කරලා ඔවුන් මේ වෙන විට පොතක් පවා සම්පූර්ණයෙන් සකස් කළ අවසානයි. ඉතින් මම මේක විශේෂයෙන් මේවට සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් ඔවුන් විභාගෙ ලියන්නේ සතිය යනතුරු එක දිගට නොනවත්තා මේ ක්‍රියාවලිය කරගෙන යනවා. ඉතින් මම හිතනවා ප්‍රශ්න පත්‍ර 130-140ක් විතර යනකම් දිනපතා උන්ට මේ ක්‍රමවේදේ පාවිච්චි කරන්න. ඉතින් අමලතාත්තලා මට උදව් කරන්න. උදේ 4ට ඇහැරිලා නැගිටලා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා රාත්‍රී 10ට පිළිතුරු පත්‍ර ලැබෙනතුරු ඔබ පොත අධ්‍යයනය කරලා ඔබේ දරුවන් සමග සාකච්ඡා කරලා ඔබේ යහළුවන් සමග සාකච්ඡා කරලා මේකට නිවැරදි පිළිතුරු ලබා ගන්න. ඉන් අනතුරුව ඔබට පුළුවන් මෙහි ලකුණු සාරාංශගත කරලා ඔබ ඉන්න මට්ටම දැනගන්න. 10 වසරේ සිට පිළිවෙලට මම මේ පාඩම් කරගෙන යන්නේ. ඉතින් ඔබට පුළුවන් මෙවැනි වූ වැඩසටහන් ඔබ විසින්ම සකස් කරගෙන හෝ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න දෛනිකව ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙමින් ඒ ප්‍රශ්න ප්‍රශ්න හැදෙන විදිය පිළිතුරු ලියන විදිය අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මාත් එක්ක මේ වැඩ කරගෙන යන සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කරගන්න ඔබ දක්වන දායකත්වයට. ඉතින් නැවතත් මම මතක් කරන්නේ මගේ දරුවොත් එක්ක වැඩ කරන දරුවෝ වගේම අනිත් ඔබ සියලු දෙනාටත් මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනය කරනවා. එතකොට ඔබේ විද්‍යා විෂය වගේම ඔබේ අධ්‍යාපන කටයුතු කාල කරුණු කල්පනාකරණයකින් සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි රැඳුනට මගේ channel එකක් සමඟ සුදීර අලුත් සයන්ස් ඔබ සියලු